මා ඉතාමත් සතුටු වෙනවා. ඌව වෙල්ලස්ස ජාතික නිදහස් අරගලය විමුක්ති අරගලය සිහිපත් කරමින් වසර 200ක් සම්පූර්ණ වෙන අවස්ථාවේ මේ වැදගත් ගෞරවනීය සභාවේදී ඔබ හමුවීමට ලැබීම පිළිබඳව. අතීතය හොඳම ගුරුවරයෙක්ය කියන කතාවත් එක්ක ඌව වෙල්ලස්ස අරගලය සිහිපත් කරන්න වසර 200ක් ගත වූ තැන අප මේ එක් වී සිටින්නේ කුමන අරමුණක් නිසාද? අපේ සිහිපත් කරන්නේ ඇයි? අපේ හාමුදුරනේ වහන්සලත් දන්නවා, අපි දන්නා ලෝකයේ දීර්ඝ ඉතිහාසයන් ඇතැම් රටවලට තියෙනවා, ඇතැම් රටවලට ඉතිහාසයක් නැහැ. අපිට මානව හිමිකම් පිළිබඳව පාඩම් කියා දෙන්න අපිට උත්සාහ කරන අය අද අවුරුදු 4-500ක ඉතිහාසයක් තමයි බොහෝ විට ඒගොල්ලන්ට තිබෙන්නේ. නමුත් අපිට ඒ තිබෙන අවුරුදු 1000ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ පාඩම අතීතය මතක් කිරීම, ගුරුවරෙක් විදියට කියාදීම කොතෙක් දුරට සිදුවෙනවාද කියන කාරණාව අපි ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක්. ලෝකයේ ඇතැම් රටවල්වල හොඳම උදාහරණයක් විදියට ගත්තොත් අපේ ළඟම තිබෙන මිත්‍ර රටක් වූ ඉන්දියාව. ඉන්දියාවේ දිනපතා රූපවාහිනී චැනලයක් තිබෙනවා, නාලිකාවක් මුළු ඉන්දීය ඉතිහාසය කියා දෙනවා. ඒක දිනපතා ඒ රූපවාහිනී නාලිකාවේ එය විතරයි විකාශනය වෙන, වෙන කිසිම දෙයක් නැහැ. ඒ රටේ ජනතාවට වගේම විදේශිකයෙකුට නැත්නම් ලෝකේ වෙනත් රටක ඉඳලා ඉන්දීය ඉතිහාසය, ඉන්දීය නිදහස් අරගලය සෑම දෑම බලන්න පුළුවන්, කියවන්න පුළුවන්. අපේ එහෙම දෙයක් නැහැ. අපි අවුරුදු 70ක නිදහස ගැන කතා කරනවා. අවුරුදු 70ක් නිදහස සමරලා තිබෙනවා. නමුත් අපේ හාමුදුරුවනේ, අපි අවුරුදු 70ක නිදහස අපි ලබලා තිබෙන්නේ පොතෙන්. අපි 70ක නිදහස ලබලා තිබෙන්නේ විවස්ථාවෙන්. අපි 70ක නිදහස ලබලා තිබෙන්නේ නීතියෙන්. අපේ රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් තවම මනසින් නිදහස් වෙලා නැහැ. පොතෙන් නීතියෙන් විවස්ථාවෙන් අපි නිදහස් රටක් වුණාට යටත් විජිතවාදයට තව තවත් ඔළුව නමන මනසක් තිබෙන සමාජයක් අපිට තිබෙනවා. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙන යන්න උත්සාහ කරනවා. මෙහි වැඩසටහනේ ආරම්භයේ සිට මේ දක්වාම ඔබ ඇසූ දේ, ඔබ දුටු දේ, ඔබේ සවනට වැටුණු දේ, ඒ සියල්ල තුළ ඇති වූ දේශප්‍රේමීත්වය, දේශප්‍රේමී හැඟීම, එය ඔබට වගේම රටේ මුළුමහත් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමියේ මුළුමහත් ජනතාවට වසර 200ක් ගත වුණු තැන නැවත කියා දෙන්නට අපි මේ වසර 200ක් සම්පූර්ණ වෙන වෙලාවේ රටක්, ගමක්, නගරයක්, දිස්ත්‍රික්කයක් වශයෙන් අපිට වැඩසටහනක් හදාගන්න අපිට පුළුවන් වුණේ නැහැ. ඒ එසේ කළා නම් අපි නැවත අවදිවීමක්, පිබිදීමක්, නැගී සිටීමක් අප තුළ මනසින් මෙන්ම කයින්, කයින් මෙන්ම මනසින් යම් සටන්කාමිත්වයක් නැවත ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි දූපත් රාජ්‍යයක් විදිහට වසර දහස් ගාණක ඉතිහාසයේ පුරා ආක්‍රමණශීලීන්ට මුහුණ දුන්න ජාතියක් විදිහට, ආක්‍රමණශීලීන් සමග සටන් කළ ජාතියක් විදිහට සිංහලයා විශේෂයෙන්ම සටන්කාමී ජාතියක්. එය ඔහුගේ ජානවලින් පැවතෙන්නක් සටන්කාමීත්වය. ඒ නිසා තමයි
ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදයේ පරාජය කරන්න ඉන්දීය හමුදාව ලක්ෂයක් ඇවිල්ලත් බැරුව ආපහු ගිය අපේ රණවිරුවන් ඒ සටන්කාමිත්වයේ ඉතිහාසයේ මතක සටහන් සමග සිය ජන්මේ පුරුද්ද සිය ලේවල රුධිරයේ තිබෙන ඒ සටන්කාමිත්වයේ නෑදෑකමත් සමග ඒ ජානවලින් පැවත එන සටන්කාමිත්වයත් එක්ක ඒ තිස් අවුරුදු ම්ලේච්ච ත්‍රස්තවාදය අවසන් කළා රට ජයග්‍රහණය ලබා දුන්නේ. ජෝන් ඩොයිල්ලා නැවතත් ඉපදී ඇත. නැවතත් ඉපදී සිටින ජෝන් ඩොයිල්ලාට විරුද්ධව සටන් කිරීම ඔබටත් මටත් අයිති වී ඇත, උරුම වී ඇත කියලා මම විශ්වාස කරනවා. විදේශිකයින්ට පන්දම් අල්ලන, විදේශිකයින් පස්සේ යන, විදේශීන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන, විදේශීය චින්තනයන් කරේ තියාගෙන මේ රට නැවතත් ඩොයිල්ලා කෙසේ වෙතත් ඩොයිල්ලාගේ ක්‍රමය මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නා වර්තමානයේ ඇතැම් දේශපාලකයින්ට ඌව වෙල්ලස්ස කැරල්ලේ 200 වසරක් සපිරෙන දවසේ ඒ පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් ලෙස මම සලකනවා. ඒ ජනතාවට අයිති දෙයක්. ඒ නිසා තමයි වර්තමානයේ ඇති වී තිබෙන ඇතැම් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් සැලකිල්ල යොමු කරන විට මේ සටන්කාමී ඉතිහාසය ඌව වෙල්ලස්ස කැරල්ලේ අත්දැකීම් ඒ අතීතයට යාමත් සමග අපේ රුධිරය අවිස්සෙමින් නැතිවන හැඟීම් පිබිදීම් ඒ දේශප්‍රේමීත්වය ජාති වාත්සල්‍ය දේශානුරාගය දේශමාමකත්වය දේශජ බව ඒ සියල්ල සමග අපේ නව පරපුර අප විසින් නැගිටවිය යුතු වෙනවා. අපේ නිදහස් අධ්‍යාපනයෙන් අපේ ඉතිහාසය අපේ සම්ප්‍රදායන් අපේ සිරිත් විරිත් අපේ සංස්කෘතීන් අපේ උරුමයන් ඇතැම් විට අප කියා දෙන දේ තුළ සුළු වශයෙන් තිබෙන්නේ අපට ඉතා අත්‍යවශ්‍ය දේ අපේ නිදහස් අධ්‍යාපනයෙන් දරුවන්ට දෙන ගිලිහි තිබෙනවා. ඒ නිසා අපිට අද නව පරපුරට වගේම හෙට උපදින දරුවන්ට ඌව වෙල්ලස්ස කැරල්ලේ ඒ මතක සටහන් ඒ අත්දැකීම් සමුදායන් සහ ඒ සියලු අනුවේදනීය වූත් ඛේදජනක වූත් මහා ශෝකාන්තයක ශෝකජනක ඒ සිදුවීම් මාලාවක් එක්ක ඔබටත් මටත් හෙට දවසේ ඉතා මහත් වූ ඉමහත් වූ වගකීම් රාශියක් පැවරී තිබෙනවා. ජෝන් ඩොයිල්ලාට කටවුට් ගහන, ජෝන් ඩොයිල්ලාට පෝස්ටර් ගහන, ජෝන් ඩොයිල්ලාට බෙනර දාන සමාජයක් තවමත් මේ රටේ තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා කැලණිය විශ්වවිද්‍යාලය ඔබතුමාලා මේ නායකත්වයේගෙන මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියලා. රෝන් ලක්ෂම් ප්‍රියදාස මහත්මයාත් මමත් වගේම අපේ අනෙකුත් විශ්වවිද්‍යාලවලත් අනුත් විද්වතුන් විශේෂයෙන්ම රාශියක් මේ වසරේ මුල් කාලය තුල මැදදී මේ ඌව වෙල්ලස්ස කැරල්ල සීපත් කිරීමේ 200 වසරක් සපිරීම පිළිබඳව රට පුරා වැඩසටහන රාශියක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබුණා. ඒ නිසා වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලා එදා මේ රටේ රාජ්‍ය පාලකයින්ට මේ රටේ ජනතාවට බෞද්ධ දර්ශනයෙන් පමණක් නොවේ දේශප්‍රේමීත්වය දේශහිතෛතීසී භාවය ජාතිකානුරාගය දේශජ බව
මේවා ඔබවහන්සේලායි ඔබවහන්සේලාගේ දැනුමෙන් පරණත භාවයෙන් බෞස්ෘත භාවයෙන් සහ අධ්‍යකීම් වලින් තමයි ඔබවහන්සේලා පිරිවෙන් අධ්‍යාපනයත් සමඟ ජනතාවට පැහැදිලි කරලා දුන්නේ කියලා දුන්නේ මාර්ගයේ පාදා දුන්නේ. ඒ නිසායි අතීත මතක සටහන් සමඟ හෙට දවසේ තිබෙන ඒ අභියෝග ජයගන්න ඔබවහන්සේලාගේ අනුශාසනා මඟ පෙන්වීම තුළ අපේ විද්වතුන් අපේ උගතුන් බුද්ධිමතුන් අපේ දේශප්‍රේමීන් හෙට දවසේ වගකීම බොහෝ විට කටයුතු කිරීමට අප සියල්ල සාමූහික ප්‍රයත්නයක් තුළ කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා හඳුනා ගැනීම ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙනවා මේ රටේ. ඒ නිසා ආචාර්ය මහාචාර්යවරුනේ විශ්වවිද්‍යාලයේ දරුවන්ට පමණක් නොවේයි මේ රටේ ජනතාවටත් ඔබේ දැනුමෙන් පරණතභාවයෙන් බුද්ධියෙන් සහ උගත්කමෙන් දේශද්‍රෝහියා සහ දේශප්‍රේමියා පිළිබඳව කියා දෙන්න අද දවසේ වගේම හෙට දවසෙත් තවත් වැඩසටහන රාශියක් හදන්නයි කියා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ වැඩසටහන වඩාත් ආලෝකමත් කිරීමට මෙහි පැමිණි අපේ වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා. ඉස්තුතියි. තෙරුවන් සරණයි.